සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා කතෝලිකයන් වශයෙන් අපිට වැරදිලා අපිට බැරි වෙලා අපිට අපේ ජීවිත වරද්දවලා මොනව නිසාද කියන්නේ? ඒ කියන්නේ ඔබ අනවශ්‍ය මේ තනක ඔබේ ජීවිතේ හිර කරගෙන කියලා. මොකද්ද මේ අනවශ්‍ය තැන? මොකද්ද ඔබට තියෙන මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන ඕන සම්බන්ධතාවයත් අමතරව මේ දේවම්මත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද? ඕනද ඔබට මේ දේවම්මත් එක්ක සම්බන්ධතාවයක්? ඒසොර රත්නම් මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේ දේව අම්මව මේ පොළොව තලයට බිහි කරේ නිකම්ම නිකම් චරිතයක් වශයෙන් නෙමෙයි. ලොකු සූදානමකුත් එක්ක ලොකු හදවතේ කැමැත්තකුත් එක්ක එනිසා දේව අම්මව මේ පොළොවතලයට බාර දුන්නේ විශේෂ කාර්යයකට. මොකද්ද මේ කාර්යය? මාගේ වචනය ඔබගේ කුස තුළ ජීවමාන වෙන්නට අවශ්‍යයි. මාගේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතයේ තුළ මහා බලයක් ස්ථාපිත කර යුතුයි. එනිසා තමයි දේව අම්මා ගැබ්‍රියෙල් දේවදූතය ඇවිල්ලා කියනකොට නමු මරියම ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරේ. ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. මේ මොහොතේදී ඔබ ගැබ් ගරගෙන තියෙනවා. දේව මාතාවන්ට තීරුම් ගන්න බෑ. එතකොට මේ දේව මාතාවන් ඉල්ලපු මොනවද? එහෙම කොහොමද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ වැඩවසනවා. ඒක රත්නම් මේ තාත්ති පුතේ දුවේ මේ අවබෝධය මේ දේව අම්මට දුන්නට පස්සේ මේ දේව අම්මට අනාවරණයක් දෙනවා. මොකද්ද මේ අනාවරණය? එලිසබෙත් කියන ඔබේ ඥාතිවරයාට මේ මොහොතේදී මේ දරුවෙක් නැහැ නේ. හැබැයි දැන් දරුවෙක් ඉන්නවා වන්දයයි කියලා කියපු අයට. ආ මෙන්න මේ දෙවියන් වහන්සේ දේව අම්මව කැඳව ගත්තා. ඒතර දේව අම්මව කැඳවගෙන මේ මොදේ පණිවිඩයක් දුන්නා. ඒතරින් නතර වුණේ නැහැ. ජේසු පුතා ඉපදෙනකොට මේ මොහොතේදී හැම දෙයක්ම ධාරණය කරගන්න. කොහොමද ධාරණය කරගන්න දුන්නේ? මේ මොහොතේදී මේ බෙත්ලෙහෙමට යනකොට දරුවා බිහි වෙද්දී ඒ දරුවව ආරක්ෂා කරගන්න තුල්ලු කරගන්න එතන වෙන කවුරුත් හිටියේ නැහැ. එනිසා ජේසුව අපි ආරක්ෂා කරනවායි කියලා අපි කිව්වත් ඇත්තටම ජේසු ස්වාමීන් වහන්සේව මේ මොහොතේ ආරක්ෂා කරේ කවුද? දේව අම්මයි ජුසේතුමයි. එනිසා මේ ජේසු ස්වාමීන් වහන්සේව බලාගත්තේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බලාගත්තා විතරක් නෙමෙයි රත්නම් මේ තාත්තේ පුතේ දුවේ. එතකොට ආයෙත් විනාශ කරන්න යනවා කියපුවම ආයෙ මොකද කරේ? එතනදී නැවත වතාවක් ඉජිප්තුවට යනකොට මේ ඔබ දන්නවා මිල් ග්‍රොටෝ කියලා එකක් තියෙනවා එතන ඊශ්‍රායලේ. එතනදී දේව මාතාවන් හැංගුණා. හේවායන්ට බයයි. එතනදී කිරි බිඳුවක් වැටුණයි කියලා කියනවා. මුළු ගලම සුදු පාටයි කිරි වගේ. එතන ඔබ කියාවි මේක ඉතින් සාමාන්‍ය දෙයක් නෙහැ. තාමත් දරුවෝ නැති අයට එකින් ගල් කුඩු ටිකක් ගෙනල්ලා දුන්නත් දරුවෝ හම්බ වෙනවා. එනිසා දැන් මේ ගමන ගිහිල්ලා ආයෙත් ආවනේ ආපු දේව අම්මා නිකන් හිටියද නැහැ. ජේසු ස්වාමීන් වහන්සේත් එක්ක ආයෙ අවුරුදු 12 දී පිටිපස්සෙන් ගිහිල්ලා අහනවා පුතේ වා කොහෙද ඉන්නේ? අපි බලාගෙන හොයාගෙන යනවානේ. ආයෙ කානානුවරට එනකොට ස්වාමීන් වහන්සේට කියනවා උන්වහන්සේ කියද්දි මගේ පෑ ඇවිල්ලා නැහැයි කියලා. ඔබගේ පැහැවිල්ලයි ඔබ කරන්නේ. මම ඒ වගකීම ගන්නවා. එනිසා ජේසු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වයසේ වගකීම ගත්ත දේව අම්මා අවුරුදු 30ක් වුණේ නැහැ කියලා නිකන් හිටියේ නැහැ. එනිසා ඒ දේව අම්මා තමයි එදා දවසේදී කුරුස පාමුල හිටියේ. ඒ දේව අම්මා තමයි අද ස්වර්ගයේ ඉඳලා ඔබ මා වෙනුවෙන් මැදහත් වෙන්නේ. එනිසා මේ දේව අම්මට ජේසු ස්වාමීන් වහන්සේ ආදරය කළා. දෙවියන් වහන්සේ ආදරය කළා. ඒ ආදරය කරපු උත්තරීතර තැනක් තමයි ඔබත් මාත් ආදරය කරන්නේ.
එනිසා කවුරු මොනවා කිව්වත් දේවම්මට කරන ආදරය නවත්වන්න එපා. අයියේ අපි හෙට දවසේ බලමු ඒ දේව අම්මගේ ජීවිතේ ආදරය කරපුවම මොකද වෙන්නේ කියලා. චිසුපිටයි.